හවස දෙක පහුවෙලා තියෙන්නේ. ගොඩක් ආදරණීය සතියක ආරම්භය. අද තීන කැඳන ආදරෙත් එක්ක හවස 4 වෙනකන් එකතු වෙන කියලා ඔයාලට ආරාධනා කරනවා. ලිහිණි අභිලාෂ ආදර කතාවට සැරින් සැරේට එක එක විදිය බාධා එල්ල වෙනවා. ඒ අතරේ ලිහිණිට කරදර වලින් කිසිම අඩුවක් නැහැ. එක දවසක් සතුටෙන් හිටියොත් තව දවස් දෙකක් ලිහිණි දුකෙන් ඉන්නේ. කොහොමුණත් අභිලාෂ්ගේ ආදරේ ලිහිණිට අඩු වෙලා නැහැ. ඒ වුණාට ටීෂා ආපු එක නිසා ලිහිණි ඉන්නෙත් ගොඩක් දුකෙන්. අභිලාෂ්ටත් ටීෂා ලොකු කරදරයක් වෙලා තියෙන්නේ. ඒ අතරේ ලසන්ත ඇති කරගනිපු රණ්ඩුව නිසා ලිහිණිට අත තුවාල කරගන්නත් සිද්ධ වුණා. ලිහිණිට අතේ වේදනාව වගේම එයාගේ හිතත් ගොඩාක් රිදිලා තියෙන්නේ මේ දවස්වල. ලිහිණි නින්දට ගිහිල්ලත් එයා කල්පනා කරේ එයාට අද දවස ඇතුළත විඳින්න වෙච්ච දුක හිතෙන සිදුවීම් ගැන. ඒ සිදුවීම් එකින් එක ලිහිණිට ආයෙමත් මතක් වෙන්න ගත්තා. අද මගේ ජීවිතේ දුක සතුට මේ හැම දෙයක්ම පිරුණු දවසක්. Come in. Sorry. It's okay. එන්න ලිහිණි. ඇයි? එකපාරටම මම ආපු කාරණාව අමතක වුණා. ලිහිණි. මොන හරි සයින් කරන්නද? එයා කන්ෆියුස් වෙලා. ටීෂා. සර් මේකයි සයින් කරගන්න ඕනුනේ. Go then. Thanks. මං හිතුවේ කඳුලකට පස්සේ හිනාවක් උදා වෙයි කියලා. ඇත්තටම හිනාවක් උදා වෙන මොහොතක් ආවා. සර්ගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන්නේ නැති කෙනෙක් මැරි කළොත් සර්ට ජීවිත කාලෙම දුක් වෙන්න වෙයි. පරණ කතාවම කියලා ආපහු මගෙන් ඈත් වෙලා යන්න හදන්න එපා ලිහිණි. සර්. ලිහිණි මං දන්නවා ඒ කතා කරේ ඔයාගේ වචන විතරයි කියලා. ඔයා මගෙන් ඇස් දෙක හංගගෙන කතා කරන්නේ ඒ ඇස්වල තියෙන ඇත්ත මං කියවගනේ කියලා. මං සර්ට හුඟක් ලං වෙනවා කියන්නේ අපිට ඇත්තලා යන්න වෙන දවස ඉක්මනටම ලං වෙනවා කියන එක සර්. ඒ නිසා මගෙන් ඇත්තලා ඉන්න සර්. ඔය හැම වචනකින්ම මාව ඔයාට තව තවත් ලං කරගන්නවා. මං ඔයාට යන්න දෙන්නේ නෑ. මං ඔයාට යන්න දෙන්නේ නෑ ලිහිණි. හැමදේම බිඳල යන්න ගත වුණේ හරි පුංචි වෙලාවක්. ආදරය කරන අයට අනිත් කෙනාගේ හිත තේරෙනවා කියන්නේ බොරුවට නෙවෙයි. මට සර්ව මතක් වුණ ගමන් සර් මට කෝල් කරනවා. හෙලෝ. මගේ පුංචි පණ්ඩිත කෙල්ල දින ආරම්භින්නේ නෑ සර්. රැට කෑවා. එහෙමත් එකක්ද? හා කවන්නේ. එතකොට සර් කෑවද? මේ දැන් දින ආරම් රූම් එකට ආවා විතරයි. මේ ඇයි? ඔයා කුංචි රෝස මලක් වගේ ලස්සනයි. අස්ති මොකද අනේ දින ගත ගම රූම් එකට වෙලා. ඔයාට එළියට එන්න බැරි නම් මං ඔයාගේ රූම් එකෙම ඉන්නවා. ටීෂා ඉන්නේ සර්ගේ ගෙදරමයි. එයා ෆෝවර්ඩ් ගෑනු ළමයෙක්. සර්රින්න ගෙදර හැමෝම සර් ටීෂාව මෙරි කරනවට කැමති. ඉතින් මගේ හිතේ තියෙන්නේ මොන වගේ ගින්දරක්ද කියලා. ආදරය කරන ආදරය ගැන දන්න
ඕනම කෙනෙක්ට තේරෙනවා. අක්කේ, ඇයි වාට අමාරුයිද? අත රිදෙනවද? නෑ පොඩ්ඩි. එහෙනම් කල්පනා කර කර පෙරලි පෙරලින් නැතුව නිදාගන්න ට්‍රයි කරන්න. මටත් මාර නිතිමතයි. මට අතෙන් දැනෙන වේදනාව උහුලන්න පුළුවන් පොඩ්ඩි. ඒත් හිතට දැනෙන වේදනාවයි උහුලන්න බැරි. සීන කැන්දන ආදරේ ලිහිණිගේ අත මෙවෙනකොට ඊටත් වැඩිය ගොඩක් අමාරු වෙලා තිබුණා. ඒ වුණාට අද ලිහිණි ඔෆිස් යන්න ලෑස්ති වෙලා තිබුණා. මොකද හිරෙන් නිදහස් වෙලාපු ලසන්ත දැන් වැඩිපුර වෙලාවක් ඉන්නේ ලිහිණිලා ගෙදර. ඒක ලිහිණිට ලොකු හිසරදයක්. ඒ නිසා අතේ අමාරුව තිබුණත් ලිහිණි කොහොම හරි ඔෆිස් යනවා කියලා ලෑස්ති වුණා. ඒත් අන්තිමට ඔෆිස් එකට යන්න සිද්ධ වුණේ ලසන්ත එක්ක. ලිහිණි නංගි, ඔයාට එන්න ඕනම කිව්ව නිසා මම මේ වාව ඔෆිස් එකෙන් යන්නේ. කොහොමද තාම සනීප මදි. බලන්නකො මූණත් මලානික වෙලා නේ වාගේ. මේ මගේ මූණ බල බල යන්නතෝ පාර දිහා බලාගෙන යන්න. මම මගේ ජීවිතයට ආදරේ. මාත් ඔයාගේ ජීවිතයට ආදරේ ලිහිණි නංගි. ඔයාට තේරෙන්නේ නැහැ ඒක. අතට නුඹ පිහිපාර බඩට පපුවට ඇනුනන ඔයාගේ ආදරේ බලාගන්න තිබුණා. මේ ඔයාට හොම යද්දි අමාරුයි නේද? ඔය සීට් එකේ පිටිපස්ස අල්ලගෙන යන්න එපා. අතරි දිනවා නම් මාව අල්ලගන්න. බෑ බෑ කියද්දි මාව බයික් එකේ දාගෙන ඇවිල්ලා දැන් තව විකාරත් කියවනවා. අපේ ඉතින් මාත්‍ය කොහොමරි එලිට ආවනේ. ඒතහක් ඒක නෙමෙයි ප්‍රමෝදය. මං අභිලාෂාව වැලිගම් යවන්න තුව ඉන්නේ උඹගේ වචනේ විශ්වාස කරලා. අන්න ඒක මතක තියාගන්න. එකෙන්ම අර අභිලාෂාගේ රට ගෑණි ඇවිල්ලාද? ඇවිල්ලා ඇවිල්ලා. අන්න දැන් අභිය ඉන්නවා ඇටි කෙහෙල් කහපු උගුඩුවා වගේ මොකුත්ම කියා ගන්න බැරුව. සීන කැන්දන ආදරේ දවසේ ආදරණීය පෑදෙක හීන කැන්දන ආදරෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. රමණි ටීෂර්ට කියලා තිබුණා කම්පැනි එකේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවනම්, අලුත් වෙන්න ඕන දේවල් තියෙනවනම් ඒ දේවල් එයාට දැනුවත් කරන්න කියලා. ටීෂා මේ වෙනකොට ඒ වැඩේට අත ගහලා තියෙන්නේ. දැන් තව කොච්චර වෙලා මෙතන බලන් ඉන්න ඕනද? ටීෂා දැන් එයි පුතා. අනේ අතමයි මොකද්ද ඔයාට ඔච්චරටම තියෙන හදිසිය? ඔය ගානක් මෙතන බලන් ඉඳලා ඉඳලා දැන් ටීෂා කියන මෝඩ කතා ටිකත් අහන් ඉන්න ඕනේද? චූටි පුතා, ටීෂා කියන්නේ මෝඩ ළමෙක් නෙමෙයි. එයා කැනඩාවල ස්ටඩි කරපු ළමෙක්. අම්මා, කැනඩාවල ස්ටඩි කරන එකේයි මෙහෙයි වෙනස තියෙන්නේ. එහෙ සෙකන්ඩරි এডুকেෂන් එකටත් සල්ලි ගෙවන්න ඕන. ඒත් මෙහෙ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන්නකම් සල්ලි ගෙවන්න ඕනේ නැහැ. එච්චරයි. මේ 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 වගේ බණ තියාගන්න. ටීෂා එනවා. දුව, දැන් ඉතින් මොනවද කම්පැනි එක ගැන හිතන්නේ? ආන්ටි, අපි ඔෆිස් එකේ අරේන්ජ්මන්ට්ස් වෙනස් කරන්න ඕනේ. ලංකාව වගේ රටක ක්ලීනින් සර්විස් කරන අයට සෙකියුරිටිලට මේ කම්පැනි එකේ වගේ කම්ෆර්ටබල් රූම්ස් ෆැසිලිටීස් දෙන්න හොඳ නැහැ. එතකොට යාලා කම්පලි වෙනවා. ඒ කියන්නේ මොන වගේ දේවල්ද දුව? මාරු,
ඒ මිනිස්සු වොෂ්රූම් ක්ලීන් නොකොරොත් ඩස්බින් ක්ලීන් නොකොරොත් එක දවසක් ඉන්න පුළුවන්. අම්මා මයි යනවා. චෝඩ පුතා පොඩක් කොහොම ඉන්න? ටීෂා කතා කරන්න පටන් ගත්ත විතරයි කොහෙද යන්න හදන්නේ? අම්මා ඔය කතාව කොතනින් පටන් ගත්තත් අහන්න තරම් වැදගත් දෙයක් නැහැයි කියලා තේරෙන. අම්මම ඔය ටික අහගෙන ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් නම් කරගන්න. ආන්ටි ඇයි යාමට එහෙම සලකන්නේ? පුංචි කාලේ ඉඳලම එයා ওই විදිහම තමයි ටීෂා. මං කලින් කිව්වා වගේම දුව, ඔයාට යව ඕන නම් එයාට පුළුවන් තරම් ලං වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔක්කොම හරියයි. ඕකේ. සීන කැන්දන ආදරේ. ටීෂර්ට ලැබුණේ ඩිසයිනින් සෙක්ෂන් එකේ ඩිරෙක්ට් පොස්ට් එක. ඒ ටීෂර්ට ඩිසයිනින් ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා ලිහිණි වගේම ඩිසයිනින් සෙක්ෂන් එකේ හැමෝම ටීෂර්ට් එක වැඩ කරන්න මේ වෙනකොට ගොඩක් අමාරුයි. මිස්ටර් මාරසිංහ, මේ එලිපන් පෑන්ට් එකට බ්ලූ හෑන්ඩ්ලූම් බෝඩ් එක ඇඩ් කරමුද එපාද? දැන් රුවන්තලාගේ හැම අදහස මොකද්ද? මිස්ටර් රුවන්ත හුඟක් කැමති වුණා ඒ අයිඩියා එකට. මං හිතුවා ආගේ තනි අදහසක් කියලා. රුවන්තත් ඇග්‍රී වුණා නම් ඕකේ. ටීෂා මැඩම් එනවා. මැඩම්. හයි. කොහොමද ඔයාලගේ නිව් ඩිසයින්ස්? හොඳින් කෙරීගෙන යනවා මැඩම්. ගුඩ්. දැන් කරන්නේ මොකක්ද? කෝ එක පෙන්වන්නකෝ. ලිහිණි. මෙන්න මැඩම්. ඕ පෑන්ට් එකකට නේද? මොකක්ද මේ බ්ලූ කලර් බෝඩ් එකක් අල්ලලා තියෙන්නේ? මැඩම් මේ පෑන්ට්ස් වල තීම් එක නේච් එක නිසා මේ ස්කයි බ්ලූ එකට ඩාර්ක් බ්ලූ බා එකක් අල්ලලා තියෙන්නේ. දැම්ම මේකයින් කරන්න just now. What nonsense! මීට වඩා අවබෝධෙ වැඩ කරන්න මාරසිංහ. මේ අලුත් ගර්ල්ස් වලට වැඩ කරන්න හැටි කියලා දෙන්න. මම මෙයාලට කිව්වා මැඩම්. ඕක ඇඩ් කරන්න එපා කියලා. ඔය ලිහිණි නේද? ඔව් මැඩම්. මීට පස්සේ කරන හැම ඩිසයින් එකක්ම මට පෙන්නලා ඇප්‍රූව් කරගන්න ඕනේ. ඕකේ? සීන කැන්දන ආදරේ. ලිහිණිට වෙච්ච දේත් එක්ක ලසන්ත ගැන ගුණේට කලකිරීමක් ඇතිවෙලා තිබුණා. ඒක නිසාම ලසන්තට ඕන වෙලා තියෙන්නේ ගුණේ කොහොම හරි තමන් ගැන තියෙන අප්‍රසාදයෙන් ගලව ගන්න. පොඩි හරි විරුද්ධත්වයක් තියෙනවා නම් ඒක වළක්ව ගන්න ලසන්ත ක්‍රම දන්නවා. ගුණේට බොන්න ටිකක් දුන්න නම්, සල්ලි ටිකක් වැඩිපුර විසි කරා නම් ගුණේව ලසන්තගේ පැත්තට ගන්න පුළුවන් කියලා ලසන්ත හොඳටම දන්නවා. මේ වෙනකොටත් ලසන්තගේ උපක්‍රමයට ගුණේ අහුවෙලා ඉවරයි. කවුරුත් නෙවේ එතකොට යන්නේ මේල සමල්ලා ගනිම්මා මේ ගන්න ගියමින් මිනිියදේ ජල්ලේ බලාගෙනකොට මහන්ඩි හොඳ සින්දුකාරෙන්න නැද්ද මචන්ලා? නැදුව නැදුව එලිමේ මගේ හොඳ ගුණේ මාමට තව දෙයක් කරන්න තියෙනවා ගුණේ මාම. ඒ මොකද්ද? මගේ බුද්ධිය කියපම මොකද්ද කරන්න ඕනේ? බයිට් ඉවරයි. අනේ මං ගියොත් මොකද වෙන්නේ? නැන්දගේ මූණ කොරහ වගේ වෙනවා. ඒ කියන්නේ දෙක වැඩි කිරීම දෙක වෙනවා. මං ගිය කියලා
ඒක වෙනසක් වෙන්න පුතේ. කොමිට බංකු නයෝ සදාචර නයෝ එන්න නයෝ. එහෙම යන්න එහෙම යන්න. මොකෝ හොරගල්ලා වුණානේ මේ නයනු. අර චිකන් ටික ඉවරද බං? කෑලි දෙක තුනක් තිබුණේ අරගෙන යන්න. පහුගිය කාලේ වෙච්ච කිසි දෙයක් ලසන්තය කරපු කිසිම දෙයක් මතක නෑ දැන්නේ. අනේ මේ කෑ ගන්නද හිටපන්කෝ බං. පිළිමි හොම්මමයි. බෝතලයක් හරි ඇහැට කන පේන ගෑනු පරානයක් හරි දැක්ක ගම උන්ට හුන් හිටි දැන් අමතක වෙනවා. ඊන කැන්දන ආදරේ ජීවිතයට ආදරය අරගෙන එන හීන කැන්දන ආදරෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. අභිලාෂ්ගේ ටීෂාගේ මැරේජ් එකට සමර දිවාකරන ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් සමර දිවාකර කිව්වේ දැන් මම නිල නොලත් විදායකය කියලා. ඒක නිසා රමණිගේ තීරණයට සමර දිවාකරටත් එකඟ වෙන්න වෙලා තිබුණා. කොමනත් මේ දේවල් ගැන පැටි එක්ක සමර දිවාකර කතා කර කර හිටියේ. ලකු මහත්තයා බොන්න. පැටි මේ මොකද බම්මේ? උඹට උඹට මාව මරන්න ඕනේද? ප්‍රෙෂර් පෙති හතරක්ම මට දීලා තියෙන්නේ. හා හතේදී ඕමයි මං ජාති හතරෙන් කියලා එකම ජාතියෙන් දීලා තියෙන ලොකු මාත්‍යා. අනේ 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 සමා වෙන්න ලොකු මාත්‍යා, සමා වෙන්න සොරු මාත්‍යා. නේ ලොකු මාත්‍යාට 100 තිබුණ හින්දා හොඳින් ගියා. ඔය වතුර එක දීපන් මට. ලොකු මාත්‍යා දැන් ඉස්සර වගේ නෙමෙයි. මට තන නොතන නොබල නිින්ද යනවා ලොකු මහත්තයා. ඒකයි මේ ඔක්කොටම මුල. පැටියට අසනීපයක් වත්ද? නෑ එක මොහොතක් කැපියා ගන්න නෑ ලොකු මහත්තයා. අර රට නෝන පාකරමකට බොරළු ඇද බානවා වගේ හැම වෙලාවෙම අබි පැටියෝ බාබි සූටි අනි පණි කියලා බෙරියන් දෙනම ලොකු මහත්තයා මං ගැස්සිලා හැරිනියෝ ගන්න. අනේ පැටි ඉන්ස්පෙක්ටර් හොරදුගොඩ මොකද දන්නේ මේ වෙලාවේ? පැටි පැටි මට මේ වතුර එකක් ගෙන්න. හලෝ ඉන්ස්පෙක්ටර්. මේ පුතාගේ ඇක්සිඩෙන්ට් එක ගැනද? කම්පැනි එක ඇතුළෙම කෙනෙක්. අභිලාෂ්ටත් දවසටම ලිහිණියක කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද ටීෂාත් දැන් ඔෆිස් එකේම ඉන්න නිසා ඒක ලොකු ප්‍රශ්නයක්, ලොකු කරදරයක්. එක පැත්තකින් ටීෂාගෙන් බේරෙන්න ඕන, අනිත් පැත්තෙන් අම්මගෙන් බේරෙන්න ඕන. ඒ දෙන්නගෙම ඇස් වහලා තමයි දැන් අභිලාෂ්ට ලිහිණිව මුණගැහෙන වෙලා තියෙන්නේ. කොමාරි අභිලාෂ් ඒ වැඩේ කරගත්තා. කුටිය ඇතුලේ හරිම නිස්කලංකයි. ඩියුටි ඔන් වෙන වෙලාවටයි ඕෆ් වෙන වෙලාවටයි ගොඩාක් අය මෙතෙන්ට ආවා ගියාට මේ වෙලාවට කවුරුත් නැහැ.
සර් කොයි වෙලාවෙද ආවේ? විනාඩි 15ක් විතර ඇති. ඔයාට බාධා කරන්න හිතන්නේ. මේ මොකද්ද අතේ සුදු පාටට තියෙන්නේ? මොකුත් නෑ සර්. මොකුත් නැත්තම් ඔය හංගන්නේ? පෙන්නන් පෙන්නන් කො? ඇයි මොකද උනේ? ඔයාට පාට අමාරුද ලෙහිනි? නෑ සර් මේ උයද්දි පිහියට කැපුණා. මෙච්චර මේ අල්ල මේ මම ලිස්සල වැටුණා. එතකොට මගේ අත වැදුනේ පිහිය උඩට. ඒකයි මේ මට මෙච්චර දෙයක් වෙලත් මට කිව්වේ නැත්තේ ඇයි? ඊට පස්සේ පුංචි හරි සීරීමක් වුණොත් මට කියන්න ඕනේ. තේරුණාද? නැත්තම් මට එහෙම පුංචි හරි සැකයක් හිතුනොත් මං ඉවලින්ම ඔයාලේ ගෙදර එනවා. හරි. මම පරිස්සමෙන් ඉන්න. අපිට මොකක්තර ගර්ල් එක ඔය තරම තියෙන ලොකු කතාවක් ඕනවට වැටි. සීන කැන්දන ආදරේ දවසේ ආදරණීයම් පෑ දෙක හීන කැන්දන ආදරේ අද කතාවේ අන්තිම කොට සහන්න තියෙන්නේ. ටීෂ තමන්ගේ ඩියුටිය කරනවට වැඩිය අභිලාෂ් කන හොයලා බලන එක තමයි ඔෆිස් එකේ ඉඳන් කරන්නේ. ලීනිත් එක්ක අභිලාෂ් කතා කර කර ඉන්නවා ටීෂ් දැක්කා. ටීෂට පළවෙනි වතාවට අභිලාෂ්ණුයි ලිහිණි ගැන සැකයක් ඇති වුණා. ටීෂ මේ ගැන කෙලින්ම අභිලාෂ්කෙන් අහන්න ගියේ නැහැ. ඊට කලින් ඩිලන් ගෙනුයි උපේක්ෂා ගෙනුයි මේ ගැන අහන්න ඕන කියලා ටීෂ කල්පනා කරා. මේ ඇයි අපේ ඔෆිස් එකට අලුතෙන් එන අය හිතන්නේ ඔයත් HR සෙක්ෂන් එකේ කියලා. ඇයි ඉතින් කොයි වෙලේ බැලුවත් ඉතින් ඔයා මෙතන? මං අබියට කියලා HR සෙක්ෂන් එකට ට්‍රාන්ස්ෆර් වෙන්න ඕනේ. අනේ අනේ මේ ඒක නම් කරන්න එපා. ඇයි ඒ? දෙන්නම එකම තැන මුළු දවසම ඉන්නකොට සාමාන්‍ය කරන්නේ වෙනවා. ඔහෝ එතකොට මැරි කරාට පස්සේ එතකොට ඉතින් මම ඔයාව දාලා වෙන බ්‍රාන්ච් එකකට යනවා. ඔව් ටීෂා. ඔයාල දෙන්නම ඔයාලගේ ඩියුටිස් හොඳට කරනවා කියලා මට ආන්ටිත් කිව්වා. අපි කියන්නේ මගේ හොඳ යාළුවෙක්. අපි ඔෆිස් එකේම ගර්ල් කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් අරගෙන තියෙනවා කියලා මට මෙසේජ් එකක් ආවා. ඔයාලා යාගේ යාළුවෝ නිසා ඒක ගැන දන්නා ඇති නේද? නෑ. මේ ඔයයි අභිලාෂුයි සෑහෙන ක්ලෝස්නේ නේද? ඉතින් එයාගෙන් මහගත්තනම් නේද හරි? දෙන්නම කියන්නේ නෑ එහෙනම්. මමම හොයාගන්නම්කෝ.